මේ තමයි අපි බලන්නාව කර්බිටි අර්ධද්වීපයේ නොරොච්චෝල පැලතවාන. දැන් ඔබ බලන්න දැන් මේකේ මේ පැල වර්ග විස්තර කරනවට වඩා පැල වර්ග දැක්කහම ඔබ බොහෝ දුරට මේ පැල මොනවද කියන අඳුරනවා. අනිත් පැත්තෙන් පැලතවානක් කරන්න පටන් ගන්නකොට මේ ට්‍රැක් එකට වැටුනහම ඔබට මේ පැල වර්ග හොයා ගන්න පුළුවන්, අලුත් පැල වර්ග එකතු කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. නමුත් මේ ව්‍යුහය බලන්නකො, මේ පැලතවාන හැදිලා තියෙන විදිහ, මේකේ වටපිටාවේ පාත්ති දාලා තියෙන විදිහ, ඊට පස්සේ ඉටිකොලයක් එලලා වල් මර්ධනය වෙන්න, වල් එන එක පාලනය කරන්න ඉටිකොලයක් එලලා ඒ උඩ තමයි මල් පෝච් මේ උර ටික තියලා තියෙන්නේ. ඊට අමතරව මේ පසුබිමේ ඔබ බලන්න මේකේ පාත්ති බැඳලා තියෙන විදිහ, ඊට අමතරව ඇන්තූරියම් ඕකිඩ් වර්ගවලට වෙනම වහලයක් නෙට් හවුස් එකක් දාලා තියෙන විදිහ, මේ ඔබට පේන්නේ වතුර මල් සවි කරලා තියෙන විදිහ. ඒතර මේ පැල තවානේ මේ තියෙන පැල නඩත්තු කරලා ඒක ලස්සනක් අලුතෙන් එකතු කරලා තියෙනවා. අමතරව ලස්සනක් එකතු කරලා තියෙන විදිහ. ඊට අමතරව දැන් මේ විශාල පැල, මේ උද්‍යාන අලංකරණය කරන අය මේ වගේ ලොකු පැල ඉල්ලනවා. ඒ වගේ දේවල් විශාල වටිනාකමක් තියෙනවා. නිතරම විකිණෙන්නේ නැති වුණාට ඒ වලින් ඉතා විශාල විකිණෙන වෙලාවට ඉතා විශාල ආදායමක් ලබන්න පුළුවන්. ඒතර බොන්සායි කලෙක්ෂන් එකක් පැල තවානක තියෙන්න ඕනේ. මේ වගේ විවිධ දේශගුණ ගුණික තත්වයන්ට ඔරොත්තු දෙන පැල වර්ග. දැන් උදාහරණයක් විදිහට වියලි කලාපේට බෝගන් විලා. ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් හදා ගන්න ඕනේ පැල තවානක් කරනවා නම්. දැන් මේ තියෙන්නේ ඒ වගේ බොන්සායි වර්ග. දැන් මේවා නිතරම විකිණෙන්නේ නැහැ. නමුත් දැන් අපිට කියපු විදිහට මේ පැලේ අවුරුදු 5ක් විතර වෙනවා. අන්න ඒ වගේ දේවලුත් හදන්න ඕනේ. මේ ඉටිකොල එලලා තියෙන විදිහ, මේකෙන් වල් පැලෑටි එන එක පාලනය වෙනවා. එතකොට ශ්‍රමයේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ උර පුරවන කොටත් එහෙමයි. අපි දැනගත්ත විදිහට මේ පාංශු ව්‍යුහය බලන්න. එතකොට ඔබට තේරෙනවා වැලි පසට මොනතරම් කාබනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවද. ඔය උරවල ඔබට පසුබිමෙන් පේනවා මේ උර වල මේ ගොඩක් වෙලාවට මේ කල්පිටියේ තියෙන වැලි පසක් ඔය ඔබ දකිනවා ඒ වැලි පුරෝපුර. ඒතර මේවට කාබනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේ උර පුරව ගන්න ඕනේ. ඔබේ ප්‍රදේශයේ සමහර වෙලාවට වැලි පස නෙවෙයි තියෙන්න පුළුවන්. ඒ නිසා මැටි පසක් තියෙනවා නම් වැලි එකතු කරන්න, කාබනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේ උර පුරව ගන්න ඕනේ. එතකොට ටිකක් පැලේ ලොකු වෙනකොට මේ වගේ ලොකු උරවලට මාරු කරන්න ඕනේ. එතකොට ඒකත් පැල තවානක් කරනකොට හිතන්න ඕනේ දෙයක් තමයි. මුලදී පොඩි පැලේක පොඩි උරේක මේ පැලේ ඉඳනවා. ඊට පස්සේ ලොකු වෙනකොට ලොකු උරේකට මාරු කරනවා. ඒ මාරු කිරීමත් එක්කම රුපියල් 100ක් 150කින් පැලේ එක මිල වැඩි වෙනවා. අර පොඩි උරේක තියෙනවට වඩා, පුංචි උරේක තියෙන පුංචි පැලේකට වඩා ඒක ලොකු උරේකට මාරු කරාම රුපියල් 100ක් විතර පැලේකට එකතු වෙනවා. මෙතන මිල ගණන් ඇහුවාම අපි අවබෝධ කරගත්ත දෙයක් තමයි ඒක. ඊට අමතරව මේ වගේ ටයිටේනියම් පෝච්චි කලෙක්ෂන් එකක් ඔබ ගාව තියෙන්න ඕනේ පැල තවානක් කරනවා නම්. අනිත් පැත්තෙන් මේ වගේ විවිධත්වයක් තියෙන්න ඕනේ පැල තවානේ. ඒ කියන්නේ ක්‍රෝටන් වර්ග. දැන් මෙතන මේ ක්‍රෝටන් කලෙක්ෂන් එක දැක්කහම ඕනම කෙනෙක්ගේ හිත යනවා පැල තවානට පොදුවේ ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේ පැල ඉස්සරහෙන් තියන්න ඕනේ පැල තවානක ආකර්ෂණයෙන් වැඩි පැල ඉස්සරහෙන් තියන්න ඕනේ. එතකොට පැල තවානේ තැන් තැන් වලින් ඔබ දකින්න ඇති මේ වතුර ඉබේම වතුර වදින විදිහට වතුර මල් සවි කරලා තියෙනවා. විවිධ පැල අතරේ නෙට් හවුස් ඇතුලේ පවා ඒ වගේ වතුර මල් සවි කරලා තියෙනවා. ඔබට ඉදිරියෙන් පේනවා පොලිතීන් එකකින්, පොලිතීන් වගේ මාධ්‍යකින් හදලා තියෙන වහලයක් ඔබ දැක්කා. අන්න ඒ වගේ දේවල් ඔබ එකතු කරගන්න ඕනේ පුළුවන් තරම්. ඔබේ පැල තවානක් කරනවා නම් මේක එකපාර සම්පූර්ණයෙන්ම කරන්න බැරි වෙයි. සමහර විට එකපාර සම්පූර්ණයෙන් කරන්න බැහැ. නමුත් මේ වගේ ගැල්වනයිස් බට දාලා, මේ වගේ පාත්ති බැඳලා මේ විදිහට පිළිවෙලට කරාම පැල තවානට එන කෙනෙක්ට පොදුවේ හරි ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ. මොකද පොදුවේ පැල තවාන පුදුමාකාර ආකර්ෂණීය බවක් පේනවා. ඒ හින්දා පැල තවානයට එන කෙනා ඒ දකින අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක ඉතාම වැදගත්. ඒක බලපානවා පැල තවානේ ඔබේ පැල අලවිය වැඩි වෙන්නත් ඒක බලපානවා. දැන් මේ ගෝල්ඩ් වීචයා ඒ වගේ දේවල් ටිකක් කහපාටට හුරු ගස්
ඉස්සරහෙන් තියලා තියෙන මේ පළතුරු පැලහෙම ටිකක් පැලතවානේ පිටිපස්සට වෙන්න තමයි ස්ථානගත කරලා තියෙන්නේ. ඒ ඒවට ආකර්ෂණය අඩුයි. නමුත් පළතුරු පැල ඉල්ලන කෙනාට ඒක බලන්න පුළුවන්. මෙන්න මේ වගේ දුර්ලභ දේවල් මේක ප්ලාස්ටික් ගහක් වගේ පේන ගහක්. ඉතින් ඒ වගේ දේවලුත් එකතු කරන්න ඕනේ. අනිත් එක තමයි මේ ජලජ පැල ඇති. පැලතවානක් කරනවා නම් මේවත් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි දකිනවා ජලජ පැල ඇති විතරක්ම කරන්න උත්සාහ කරනවා පැල තවාන් කරන අය. මම කියන්නේ එහෙම නෙමෙයි. ඒ පැල තවාන කරන අතරේ මේ වගේ පෝච්චි කලෙක්ෂන් එකක්, ඊට අමතරව ජලජ පැල ඇති බොන්සායි කලෙක්ෂන් එකක්, ඒ වගේ හැම දෙයක්ම එකතු කරන්න. ඊට අමතරව විසිතුරු ගල් වර්ග. ඒ කියන්නේ එකම වහලක් යටින් මේ උද්‍යාන අලංකරණයට අවශ්‍ය, ගෙවත්තට අවශ්‍ය, ගෙමිදුලට අවශ්‍ය සියලු දේවල් එකම තැනක එකතු කරන්න පුළුවන් නම්, එකම වහලක් යටින් ගන්න පුළුවන් නම් පාරිභෝගිකයත් ඒකට ගොඩක් කැමතියි. මොකද අපි සුපර් මාකට් එකකට යන්නේ පොඩි පොඩි සිල්ලර කඩ 10කට ගිහිල්ලා අපිට අවශ්‍ය බඩු 10ක් ගන්න වෙලාවේ අපිට එක සුපර් මාකට් එකකට ගිහිල්ලා අපිට ගෙදරට ඕන හැම බඩුවක්ම එකම තැනින් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ සංකල්පය පැලතවානටත් අපි ආදේශ කරන්න ඕනේ. ඒ කියන්නේ උද්‍යානයකට අවශ්‍ය, ගෙමිදුලකට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් මට්ටමට පත් කරන්න ඕනේ. මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ටික ටික ඔබ අරමුණක ඉන්න ඕනේ. පැලතවානක් කරනවා නම් මම මෙන්න මේ වීඩියෝ එකෙන් පෙන්නනවා වගේ පැලතවානක් බවට කවදා හරි පත් කරනවා කියන එක. ඒ කියන්නේ ඉදිකිරීමක් කරත් ඒකේ අර අවසාන අරමුණට ළඟා වෙන්න පුළුවන් වෙන්න මෙන්න මේතන මම අවසානෙටම මෙන්න මේ ප්ලෑන් එකට තමයි පැලතවාන හදන්නේ. ඒකේ කොටසක් තමයි දැන් මේ මම හදන්නේ. එහෙම නැතුව අපිලිවලට තනින් තන ඉදිකිරීම කරලා වැඩකුත් නැහැ. ගැල්වනයිස් බට හරි නැත්නම් නෙට් හවුස් එකක් හරි ඒ වගේ දේවල්, එහෙම නැත්නම් වතුර මල් සවි කිරීම වගේ දේවල් වුණත් අපි හිතන්න ඕන දේ තමයි අර අවසාන අරමුණක් හිතේ තියාගෙන ඒ අරමුණේ එක කොටසක් විතරයි දැනට අපි කරන්නේ. නමුත් ආය අද කරන ඉදිකිරීම, අද හදන නෙට් හවුස් එක එතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා වෙන දවසක ගලවන්න වෙනවා නම් ඒක එතනදී මුදල් අපතේ යනවා, කාලය, ධනය, ශ්‍රමය සියල්ල අපතේ යනවා. ඒ වගේ දේවල් ගැන හිතන්න ඕනේ. එතකොට මේ ඔබ දකින්නේ මේ උඩ වැඩියා වර්ග, ඒ වගේ දේවල් එකතු කරන්න. ඊට අමතරව මේ පැලතවානෙම තව එක අංශයක්, මේ එළවලු පැල මෙතන තියෙන්නේ ගොඩක්. ඊට අමතරව පළතුරු පැල, තිබ්බටු වර්ග, ඊට පස්සේ ගස් ලබු, දෙලුම්, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේන මේ වගේ පැලතවානක් කරනවා නම් අපි හිතට ගන්න ඕන දේ තමයි සියලුම අංග එක තැනකට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ ගෙමිදුලට අවශ්‍ය හැම දෙයක්ම එකම තැනකින් මිලදී ගන්න පුළුවන් වෙන විදිහේ පැලතවානක් හදන්න පුළුවන් නම් මේක මාසෙකට ලක්ෂ 10ක් 12ක් වුණත් උපයන්න පුළුවන් ඉතා විශාල ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ අරමුණ තියාගෙන ඔබ පැලතවානක් පොඩිවට පටන් ගන්න කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබට දෙන පණිවිඩය.